හරි ගයිස් එහෙනම් ඔයාලා අද ආදරෙන් පිළිගන්නවා අපේ සෙකන්ඩ් එපිසෝඩ් එකට සිංහලෙන් OBS. අද අපි කතා කරන්න යන්නේ අපි OBS එකෙන් කොහොමද Facebook gaming එකට ස්ට්‍රීමින් කරන්න කියලා. ඉතින් ඔයා Facebook gaming පැත්තට ආසයි නම් ඔයාගේ PC එකෙන් ඔයා games ගහනවා නම් ගොඩක් ඔයාට ස්ට්‍රීම් කරන්න අවස්ථාවක් තියෙනවා නම් ස්ට්‍රීම් කරන්න ඕනේ නම් ඔයාට අද තමයි ඔයාගේ දවස මම අද ඔක්කොම කියලා දෙනවා ඔයගොල්ලන්ට කොහොමද Facebook ස්ට්‍රීමින් කරන්න කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු ටියුටෝරියල් එකට. හරි ගයිස් මුලින්ම අපි ස්ට්‍රීමින් කරන්න කලින් අපේ OBS එක ස්ට්‍රීමින් වලට හදාගන්න ඕනේ. ඉතින් OBS එක ස්ට්‍රීමින් වලට හදාගන්න අපි ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්න කොහොමද අපේ කැමරාව. මම කලින් කතා කරා කොහොමද ඩිස්ප්ලේ කැප්චර් එකක් දාගන්නේ කොහොමද වින්ඩෝ කැප්චර් එකක් දාගන්නේ. මෙතන අපි ලිස්ට් එකේ තියෙන ගොඩක් දේවල් ගැන මම කතා කරා මෙතන අපි. ඉතින් අපි කතා කරමු ගමු කොහොමද අපේ කැමරාව අපි ඇඩ් කරගන්නේ කියලා. හරි අපි එනම් හැමදාම ආවා OBS එකට. ඉතින් මගේ මේ විදිහට මම ස්ට්‍රීමින් කරද්දී මම මගේ බෑක්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්නවා. අයින් කරගන්න විදිහට ඕගොල්ලන්ගේ බෑක්ග්‍රවුන්ඩ් එක අයින් කරලා එහෙම නැත්නම් මම ඉස්සර තියාගෙන ඉඳිට බෑක්ග්‍රවුන්ඩ් එකක් අපි තියෙද්දි අපි කොහොමද අපේ කැම් එක OBS එකට ඇඩ් කරගන්නේ කියලා බලමු. ඉතින් මම මෙතන මගේ කැමරාව ඇඩ් කරලා දිනවා. මම දැන් ටේක ඩිසේබල් කරනවා. ඉතින් මම දැන් කැමරාව සෙටප් කරගෙන යන්නේ. දැන් මම පේන්නේ කාට? ඉතින් අපි මෙතනින් යන්න ඕනේ මෙතන ලිස්ට් එකෙන් කැමරාව දෙන්න වීඩියෝ කැප්චර් ඩිවයිස් වලට. වීඩියෝ කැප්චර් ඩිවයිස් වල කියලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතනට නමක් දාගන්න. කැම් 1. ඕකේ. ඊට පස්සේ මෙතනින් ඔයාගේ කැමරා සෝස් එක. මේ තියෙන මගේ කැමරා සෝස් එක. මම මේ කැමරා සෝස් එක සිලෙක්ට් කරගන්නවා කියන්නේ PC එකේ ඔයා කැමරාව දෙන්න කැම් එකකින් නම් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකෙන් නම් ඔයාගේ කැමරා සෝස් එක මම යා මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් මම දෙන්නේ ෆෝන් එකෙන්. ඉතින්ද මගේ මේ රොයිඩ් කැම් සෝස් එක තියෙන්නේ ෆෝන් එකෙන් කැමරා කනෙක්ට් කරගන්න එක ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම් දන්නේ නැති අයට. ඒකට අපිට පොඩි ඇප් එකක් ඕන වෙන්නේ. ඉතින් මේකට කැම් එක අරගෙන ඕකේ දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඔයාගේ කැම් එක ඩිස්ප්ලේ එකට ඇවිත් තියෙන. ඉතින් දැන් මේක අපි හදාගන්න ඕනේ අර මම කලින් තිබ්බ විදිහට හදාගන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔයාට මේක ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඕකේ නම් ඔයාට බෑග්ග්‍රවුන්ඩ් එක මේක හදාගන්න ඕනේ නැත්නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ. මෙහෙම මේ විදිහට ඔයාට ඕන විදිහට පොඩි කරලා උඩට මාරු කරලා ඔයාට කැමති දෙයක් කරලා ඔයාගේ කැම් එක මේ කොනකින් තියලා මේ ලොක් කරාම එතනින් ආයි කැමරා එක හෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපිට එහෙම වෑ අපිට දැන් බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න ඕනේ මේ වීඩියෝ එකට. ඉතින් අපි ස්ට්‍රීම් කරන්න බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න මම පාවිච්චි කරලා තියෙන පිටිපස්සේ කොළපට රෙදි කියලා මේ තියෙන. මේක වැඩි ගාණක් නැහැ. ඔයාට පුළුවන් ඔයගේ කැමති තැනකින් අඳුරන තැනකින් කොළපට රෙදි කියලා ගන්න. ඉස්සරහින් හොඳ ලයිටින් එකක් හදාගන්න ලයිට්. එතකොට ඔයාලට ගොඩක් ලේසි. කැමරා සිලෙක්ට් කරලා මෙතන ෆිල්ටර්ස් කියලා එකක් තියෙනවා. ඉතින් මේ ෆිල්ටර්ස් කියන එක සිලෙක්ට් කරන්න. ෆිල්ටර් සිලෙක්ට් කරාට පස්සේ අපිට කැම් එකට ඕනේ අපිට ඉෆෙක්ට් එකක් ඇඩ් කරන්න. ඉතින් ඉෆෙක්ට් එක ඇඩ් කරගන්න හින්දා අපි මේ ඉෆෙක්ට් ෆිල්ටර්ස් කියන එකට ගිහිල්ලා මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න. ප්ලස් අයිකන් එක ක්ලික් කරාම මෙතන තියෙන ක්‍රෝමා කී කියලා. මේ ක්‍රෝමා කී කියන එක ක්ලික් කරන්න. ඔයාට ඕන එකට කැමති නමක් දෙන්න පුළුවන්. ඔයා කියන්නේ ඔයාට අඳුරගන්න ලේසි නම් මේ තමයි ග්‍රීන් ස්ක්‍රීන් කියලා. මේ ග්‍රීන් ස්ක්‍රීන්. ඉතින් ග්‍රීන් ස්ක්‍රීන් සිලෙක්ට් කරලා පස්සේ ඩිෆෝල්ට්ම එතන එන්නේ කලර් ටයිප් එක ග්‍රීන්. මොකද ගොඩක් ග්‍රීන් ස්ක්‍රීන් පාවිච්චි කරන හින්දා. ඉතින් එතකොට ඔයාලා බලනවා මගේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක කියලා. ඉතින් ඔයාලට මේක මේ හරියට තියාගන්න ඕනේ තියාගෙන. ඉතින් අපිට පුළුවන් ස්මූත්නස් එක හදාගන්න. අපි දැන් මේක මේ ස්මූත්නස් එක ගොඩක් දෙන්න එපා. එතකොට ආව පේන්නේ නැති ළමයා. ඉතින් ඒක ඔයාගේ කැම් එකෙන් ආව පේන ගානට ඔයාට ඒක ඔයාගේ හිත ඔයාට ගැලපෙන ගානට ඔයා හැමදේම හදාගන්න. මේක බ්ලැක් ඇන්ඩ් වයිට් ඔයාලට දෙන්න ඕන. ඔයාලට බ්ලැක් ඇන්ඩ් වයිට් දෙන්න පුළුවන්. නමුත් අංහම නෑ මන්ට ඕනේ කලර් එකෙන් දෙන්න. ඉතින් ඔයාලා බ්‍රයිට්නස් වගේ හදාගමුල කන්ට්‍රාස්ට් බ්‍රයිට්නස් ගැමා හැමදේම. ඉතින් දැන් දැක්කම මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක ගියා කියන්නේ මගේ ග්‍රීන් ස්ක්‍රීන් එක රෙදි කැල මේ මෙතනින් ඉවරයි. මෙතනින් දැන් ඉවරයි ඒක. ඔයාගේකට ඔයාගේ සම්පූර්ණ කවරලා දිනා නම් ඔයා අමුතුවෙන් හදන්න ඕනේ නෑ. මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ උඩින් මේ හරි මෙතනින් ඉරක් යනවා මේ. ඒ කියන්නේ එතනින් මගේ අර ග්‍රීන් ස්ක්‍රීන් එක ඉවරයි. ඉතින් දැන් එතකොට මම කරන්නේ මොකද්ද? මම ආයෙ දැන් ග්‍රීන් ස්ක්‍රීන් එක මට ගලව ගල හදන්නත් බෑ. ඒක වාගේ සමක් විතර පොඩු වෙන්න පුළුවන්. එතකොට ඔයාට කරන්න තියෙන ලීසිම වැඩේ මේ කැම් කියන එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ඒකේ තියෙනා මෙතන ට්‍රාන්ස්ෆෝම් කියලා එකක්. ට්‍රාන්ස්ෆෝම් එකට ගිහලා එඩිට් ට්‍රාන්ස්ෆෝම් කියන එක ඔබන්න. දැන් ඔයාලට පේනවා කැම් එක මෙතන තියෙනවා. මෙතන එඩිට් ට්‍රාන්ස්ෆෝම් එකේ පොසිෂන් කියලා තියෙන අපේ මේ කැමරාව තියෙන තැන. බලන්න මේ වෙනස් කරද්දී පොසිෂන් එක වෙනස් වෙනවා මෙතන.
ඊට පස්සේ මේ රොටේෂන් කියන්නේ හරවන එක සයිස් කියන්නේ අපිට මේ කැමරාව මේ මෙහෙම සයිස් කරගන්න ඒවා ඒවා වැඩි අපි එතනින් දුක් වෙන්න ඕනේ නැහැ මෙතනින් මේ ලේසි මේ බටන් වලින් උඩට පල්හැර කරලා හදාගන්න එක ඉතින් ඉතින් අපි කැමරාවේ ට්‍රාන්ස්ෆෝමර් ගත්තට පස්සේ අපිට මෙතන වැදගත් වෙන්නේ මේ ක්‍රෝප් කියන සෙට් එක මේ මේදි ක්‍රෝප් ලෙෆ්ට් රයිට් ටොප් බොටම් ඉතින් අපි මෙතන අපි කැමරාව මෙතන ප්ලේස් කරගන්නවා කියලා අපිට දැන් මේ මේ පැත්තයි මේ උඩයි පොඩ්ඩක් අයින් කරගන්න ඕනේ ඉතින් මේ පැත්තට යන් අපි මේ පැත්ත අපි 10ක් කරගමු මේ පැත්ත අයින් කරගමු ඊට පස්සේ අපි ටොප් එකෙන් අයින් කරගන්න ඕනේ අපි 10ක් කියලා දාමු උඩ පටි අයින් වෙන්න නැත්නම් අපිට පුළුවන් වට ඔයා කැමති ගන්න මේක ඔයාගේ කියන්නේ ඔයාගේ අදහස් එක්ක තමයි මේක ඩිපෙන්ඩ් වෙනවා කොච්චර අයින් කරගන්නවද කියලා මේ පැත්තෙන් අපි ගොඩක් අයින් කරගන්න 100ක් වගේ දැම්මම අයින් වෙනවා දැක්කනේ මොකද ගොඩක් ඉඩ තිබ්බ හින්දා මම 100ක් දැම්මා නැත්නම් ඔයාගේ කියන්නේ ඔයාගේ බලන්න ඔයාගේ වීඩියෝ එකේ කැමරාව කොහොමද තියෙන්නේ කියලා ඔයාලා අයින් කරගන්න ඕනේ නැත්නම් කිසි ප්‍රශ්න නැහැ ඔයාලට කෙලින්ම වීඩියෝ දෙන්න පුළුවන් ඉතින් අපි මේ කැම් එක මෙහෙම හදාගන්නවා හදාගෙන ඔයාලට පුළුවන් කැම් එක ලොක් කරගන්න ඉතින් මෙතනදී ඊළඟට අපිට ඕන වෙන්නේ ගේම් එකක් ගේම් එකක් ගන්න අපි අනිවාර්යෙන් මෙතන අපි පාවිච්චි කරන්නේ වින්ඩෝ කැප්චර් එකක් පම් පාවිච්චි කරන්නේ වින්ඩෝ කැප්චර් එකක් ඉතින් එතනදී ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලා ගේම් එක සිලෙක්ට් කළා මේ ප්‍රොපර්ටිස් වලට අපි මෙතන වින්ඩෝ කැප්චර් එක දාගන්න විඩෝ කැප්චර් දාගෙන මම දැන් මෙතන දීලා තියෙන්නේ මේ මගේ මේ බ්‍රවුස එක විඩෝ කැප්චකට ඔයාට මේකට ගේම් එකක් දෙන්න පුළුවන් ඉතින් සමහර කට්ටියට ප්‍රශ්නයක් එනවා ගේම් එක විඩෝ කැප්චර් එකක් දැම්මට පස්සේ ගොඩක් ලැප්ටොප් වලට අලුපාට ස්ක්‍රීන් එකක් එනවා කියලා ඉතින් කළුපාට ස්ක්‍රීන් එක නැති කරගන්න නැති කරගන්න නම් ඔයාට තියෙන්නේ මෙතන කැප්චර් මෙතඩ් කියලා තියෙන දණ දෙකක් තියෙනවා Windows 10 Windows 7 and up කියන එක ඉතින් මේ මේ දෙක මාරු කරලා බලන්න. දැන් මේ සමාකල මේක තිබ්බොත් එහෙම මේ කළුපාට ස්ක්‍රීන් එකක් එන්නේ. නමුත් Windows 10 එක මගේ 10 එක තියෙන්නේ. ඒක හින්දා මගේ මේක දුන්න ගමන් ප්‍රශ්නයක් නැහැ ඒකේනවා. ඔයාගේ ඒ ප්‍රශ්න එනවා නම් ඔයාගේ ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා OBS ටියුටෝරියල්ස් දාලා තියෙන එක කමෙන්ට්ස් දානවා මට කළුපාට ස්ක්‍රීන් එකක් එනවා කොහොමද හදාගන්නේ කොහොමද හදාගන්නේ කියලා. මේක ලොකු දෙයක් නැහැ. ඔයා මෙතන කැප්චර් මෙතඩ් එක වෙනස් කරගන්න ඔයාගේකට ගැළපෙන එක මේ දෙකෙන්. ඒ දෙක වෙනස් කරගත්තම ඔයාගේ එක හරියාවි. එහෙම හරියන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා මම මේක බලන්නම්. නැත්නම් අපේ Discord link එක මම දාන්නම් description එකේ. අපේ Discord එකට join වෙන්න අපිට ඕන ලාග message එකක් දාන්න පුළුවන්. අපි හැම වෙලාවෙම Discord එකේ ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට හදාගන්න. ඉතින් දැන් ඔයා හිතන්න ඔයා මේ මගේ මේ බ්‍රවුසර් එක මම දීලා තියෙන්නේ Windows capture එක අපි දෙමු. හරි. මේ තියෙන්නේ මම ගේම් එක දෙන විදිහට මගේ බ්‍රවුසර් එක දීලා. ඉතින් මම මේ බ්‍රවුසර් එක කියන එක ඔයා හිතාගන්න ගේම් එකක් කියලා මම දැන් මෙතන ගේම් එක දාන්නේ නැහැ. මොකද මට ගේම් එක ඔන් කරලා මේක රෙකෝඩ් කරලා අමාරු නිසා. මම ගේම් එක දෙන්නේ නැහැ මේ ගේම් එක කියන්නේ අපි වින්ඩෝ කැප්චර් එක සිලෙක්ට් කරලා මෙතන මම වින්ඩෝ කියන එක දීලා තින්නේ මගේ බ්‍රවුසර් එක මේ Microsoft Edge එක. ඔයා ගේම් එකක් ගන්නවා හිතනවා එමියුලේටර් එක ගන්නවා Android ඔයාගේ වින්ඩෝ එක මෙතනින් පෙන්නවා. මෙතනින් පෙන්නන වින්ඩෝ එක නායක පෙන්නන්න. හරි. කියන්නේ මෙතන මේ වින් ඩිස්ප්ලේ කියන එකකින් පෙන්නන ඩිස්ප්ලේ කියන එකෙන් දාලා මම වින්ඩෝ කැප්චර් එක දැම්මම මේ වින්ඩෝ කැප්චර් එකේ මේ මෙතන පෙන්වන්නේ වාගේ කැප්චර් වෙන වින්ඩෝ එක. ඉතින් ඔයා ගේම් එකක් ගහනවා නම් ඔයා ගේම් එකේ තියෙන වින්ඩෝ එක මෙතන වාගේ පෙන්වනවා. GTA V නම් GTA V. ගොඩක් එමියුලේටර් ගහනවා නම් PUBG මෙතන තියෙන එමියුලේටර් ගේම් ලූප්, එකන ගේම් ලූප් එහෙම PUBG එමියුලේටර් කියලා එකක් පෙන්වනවා. ඉතින් මම දීලා තියෙන්නේ මගේ Microsoft Edge එක. ඉතින් දැන් අපි යන් කොහොමද අපි මේක ඇඩ් කරගත්තට පස්සේ පෙන්වන්නේ කියලා. ඉතින් මම ෆුල් ස්ක්‍රීන් දාන්න නැහැ. මම මෙහෙම සිලෙක්ට් කරලා තියෙනවා. මට ඕන නම් මේක දැන් සිලෙක්ට් කරලා ෆුල් ස්ක්‍රීන් දැම්මම දැන් අපේ ගේම් එක පැත්තකින් රන් වෙනවා. ආට ඕන ඔය උණු විදිහට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම මේ බෑක්ග්‍රවුන්ඩ් එක තියලා තියෙන හින්දා නැත්නම් මම ෆුල් ස්ක්‍රීන් ගේම් එක දැම්මම කිසි ප්‍රශ්න නැහැ ගේම් එක රන් වෙනවා. හරි. ඉතින් අපි එහෙම ඇඩ් කරගත්තට පස්සේ ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාගේ page එකක්. ඔයාට තියෙන්න ඕනේ Facebook එකේ page එකක් තියෙන්න ඕනේ. ඔයාට Facebook gaming වලට අද මම Facebook gaming දාන හැටි කියලා දෙන්නේ. අද Facebook gaming ගැන කතා කරන්න. ඉතින් ඔයාට Facebook page එකක් තියෙන්න ඕනේ. මේ තියෙන්නේ මගේ page එක ගොඩක් gaming. මම Facebook එකේ කරන page එක. ඉතින් මේකේ මෙතන start streaming කියලා button එකක් තියෙනවා. ඉතින් ඔයාගේ page එකට ගියාට පස්සේ page එකේ create studio එකේ start streaming එක තියෙනවා. start streaming දුන්නා. දැන් අපි ක්‍රියේටර් ස්ටුඩියෝ එකට යනවා. මෙතනදී සෙටප් ලයිව් ස්ට්‍රීම් කියන එක දෙන්න. හරි. මෙතන සෙටප් ලයිව් ස්ට්‍රීම් දුන්නට පස්සේ කාටවත් පෙන්වන්න එපා සර්වර් URL එකයි ස්ට්‍රීම් කී එකයි. මෙතන සර්වර් URL එකයි ස්ට්‍රීම් කී එකයි ඔයා මෙතනින් මෙහෙම URL එක නම් ඕනේ වෙන්නේ නැහැ. මොකද OBS එකෙන් අපි දෙන හින්දා මේ ස්ට්‍රීම් කී කියන එක මේ බටන් එකෙන් කොපි කරගන්න.
stream key එක copy කරගන්න ඊට පස්සේ මෙතෙන්ට ඔයා ඔයාගේ page එක මගේ page එක මම දීලා තියෙන්නේ ඔයාගේ game එකේ title එක ඔයා දෙන title එක ඔයා ගහන්න GTA වෙන ඔයාට කැමති දෙයක් මේකේ දාන්න පුළුවන් ඔයාගේ game එකේ title එක ඊට පස්සේ description එක ඊට පස්සේ game tag එක game tag එක කියන එක නම් අනිවාර්යෙන් දාන්න ඒ කියන්නේ ඔයා ගහන්නේ GTA නම් GTA නමෙන් GTA V එහෙම නැත්නම් ඔයා ගහන්නේ PUBG නම් PUBG ඔයා game title එක අනිවාර්යෙන් දෙන්න ඊට පස්සේ මේ stream key එක copy කරගන්න ඊට පස්සේ අපි යන් OBS එකට යම් OBS එක අපිට කරන්න තියෙන්නේ settings වලට යන්න settings වලට ගියාට පස්සේ මේ මෙතන තියෙනවා stream කියලා එක stream කියන එක ඔබන් stream කියන එක එවුවට පස්සේ අපි දෙන්නේ Facebook නිසා මේ Facebook live කියන එක select කරගන්න. එතකොට ඒගොල්ලෝ save Facebook එකේ URL එක ඉබ්බේම ගන්නවා. අපිට ඒක අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ මෙතන stream key කියලා පෙන්වනවා. stream key කියන එක මගේ මම දාලා තියෙන්නේ all select කරලා control v දාලා paste කරගන්න වාගේ stream key එක. ඊට පස්සේ apply කරගන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ මෙතන ප්‍රධානම දෙයක් තියෙනවා අපි stream කරද්දී output එකද. ඉතින් output එක අපි streaming එකදී මම දෙන්නේ නම් bit rate එක 2500. ඉතින් ඒක dependent වාගේ internet connection එකත් එක්ක. ඉතින් ඒ කියන්නේ වාගේ connection එකේ upload එක තියෙනවනම් Mbps 5ක් Mbps 5ක් තියෙනවනම් ඔයාලට 2500 කියන්නේ 2.5ක් කියන්නේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ කනෙක්ෂන් එක ස්ටේබල් ව දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තව වැඩි කරගන්න පුළුවන් bit rate 4000න් bit rate 5000න් දෙන්න පුළුවන්. නමුත් ඒක ඔක්කොම depend වෙන්නේ ඔයාගේ internet connection එකත් එක්ක. නමුත් මේක වැඩි වෙන විදිහට ඔයාගේ data usage එක වෙනස් වෙනවා. ඉතින් මම stream කරද්දී මගේ stream වලට මම දෙන්නේ bit rate 2500 මට ඒක හොඳටම ඇති. මම audio bit rate එක දීලා තියෙනවා 320. මොකද audio bit rate එක ප්‍රශ්න නැහැ. ඒක 128 දුන්නත් 128 දුන්නත් ඇති ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඇත්තටම ලොකුවටම තියෙන්නේ ඊට පස්සේ මෙතන start streaming කියන බටන් එක දෙන්න. දැන් start streaming බටන් එක දුන්නට පස්සේ දැක්කනස් අන්තිනුනා මෙතන අපේ stream එක කොළපාටට පෙන්වනවා කියන්නේ අපේ stream එකේ health එක හොඳයි. ඒ කියන්නේ video එක lag වෙන්නේ නැහැ. frames 30ක් යනවා මම 30 දීලා තියෙන්නේ. CPU එක 6.5 usage වෙනවා. ඉතින් live එක තාම තප්පර ගණන් live එක යන වෙලාව පෙන්වනවා. drop frames නැහැ බිඳුවයි කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. frame මොකද මෙතන health එක හොඳට තියෙනවා. හරි. දැන් මෙතන පේනවා තේ ඔයගොල්ලන්ට යටින් ඇවිත් තියෙන අපේ stream එක මම දැන් stream එක ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඊළඟට ඔයාලට තියෙන්නේ මේ go live කියන බටන් එක. ඔබත් මේ go live බටන් එක එබුව ගමන් ඔයාගේ stream එක Facebook live එකේ gaming එකේ යනවා. ඔන්න ওই විදිහට තමයි අපි Facebook එකේ සරලවම stream එකක් තියෙන්නේ. හරි. එහෙනම් මෙච්චරලා වීඩියෝ එකත් එක්ක සෙට්ලා හිටියා හැමෝටම ගොඩක් thank you. ඔයගොල්ලෝ වීඩියෝ එක බලුවා නම් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ගැන හිතන හොඳ නරක දෙකම කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක හොඳයි නම් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න, තව යාළුවෙක්ට බලන්න ෂෙයා පාරක් දාන්න වීඩියෝ එක. ඉතින් බොයිස් එහෙනම් අපි ආයේ වීඩියෝ එකක් අරන් එනවා. ඊළඟට මම අරන් එන්නේ කොහොමද අපි gaming එක කියන්නේ අපේ stream එක අපි Facebook gaming වලට දාගත්තා වගේම YouTube එකට කරගන්න කියලා පොඩි video එකකින් අරන් එනවා. ඊට පස්සේ අපි මේකට එකින් එක elements එක එක add කරගමු අපි stream එක තව ලස්සන කරගන්න විදිහට add කරගන්න විදිහ මම අරන් එන්නම්.